අයිබෝවන් සියලු දෙනාට ශෂික රාජනායක YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. තාක්ෂණය පිළිබඳව මගේ ප්‍රථම වීඩියෝ එක තමයි මේ. මාව subscribe කරලා තියාගන්න, support එකක් දෙන්න, තවත් මේ වගේ වීඩියෝ ඉදිරියට ගේන්න එක මට ශක්තියක්. හොඳයි එහෙනම් පටන් ගමු. මුලින්ම පෙන්නන්න නම් මගේ PC එකට දාපු Windows 11 එකේ detail. මගේ තියෙන්නේ අවුරුදු 14ක් පරණ Core Duo එකක්. RAM එක 4GB, VGA එක 2GB. අන්තර්ජාලය දෙක විදිහට 2GB වලත් Windows 11 run වෙනවලු. දාලම ඉතින් බලන්න ඕන. මේක පටන් ගන්න කලින් ඔයාගේ වැදගත් data backup කරලා තියාගන්න. මොකද මොක හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාගේ data නැති වෙනවනේ. මුලින්ම Microsoft website එකට ගිහිල්ලා Windows 11 ISO file එක download කරගන්න. Rufus app එකක් download කරගන්න ඕන. තව bypass TPM register කියලා file එකකුත් තියෙනවා. ඒකත් download කරගන්න ඕන. මේ ඔක්කොගෙම link පළවෙනි description එකේ තියෙනවා. එතනින් download කරගන්න. තව 8GB USB pen එකකුත් අවශ්‍ය වෙනවා අපිට. දැන් pen එක PC එකට connect කරන්න. Rufus app එක open කරන්න. ඊට පස්සේ Windows 11 ISO image එක select කරන්න. ඊට පස්සේ partition scene එක MBR දාන්න. දැන් start දෙන්න. ඊට පස්සේ yes දෙන්න. දැන් pen එක format වෙලා Windows image එක copy වෙනවා pen එකට. ඒකට ටිකක් වෙලා යයි. දැන් pen එක open කරලා bypass TPM file එක pen එකට copy කරන්න. ඊට පස්සේ PC එක restart කරන්න. මතක තියාගන්න restart වෙනකොට BIOS වලින් USB drive first boot device දෙන්න ඕනේ. නැත්නම් ඔයාගේ pen එකෙන් boot වෙන්නේ නැහැ. දැන් next දෙන්න. Install now දෙන්න. I don't have a product key දෙන්න. Windows Pro select කරන්න. දැන් වැටෙනවා Windows 11 දාන්න ඔයාගේ PC requirement අඳි කියලා. දැන් ඔයාට තියෙන වම් පැත්තේ shift button එක ඔබාගෙන F10 key එක ඔබන්න. දැන් DOS mode එකක් open වෙනවා. ඒ DOS mode එකේ type කරන්න notepad කියලා. ඊට පස්සේ enter ඔබන්න. දැන් වැටෙනවා ඔයාට notepad එක open වෙනවා. Notepad එකේ file ගිහින් open වෙනවා. දැන් අපි Windows දාපු USB file එකට යන්න. පහලින් all file දෙන්න. දැන් bypass TPM කියන file එක ඔයාලට පේනවනේ. අන්න ඒක උඩ right click කරලා merge දෙන්න. දැන් okay ඔබන්න. දැන් ආයිත් මේ ඔක්කොම close කරලා Windows Pro select කරන්න. Next කරන්න. දැන් කිසිම අවුලක් නැතුව ඔයාට Windows select කරගෙන යන්න පුළුවන්. Windows 11 activate කරන විදිය ළඟදීම මම ඔයාලට තවත් වීඩියෝ එකකින් ගේන්නම්. එතකම් මාව subscribe කරලා තියාගන්න. ස්තුතියි. සුබ දවසක්.